ඔන්න අද ඉතින් ඔගොල්ලොන්ට අපි අරන් ආවා අලුත්ම තාලේ වැඩක් කරන විදිය. ඒ තමයි හිස් කොළයකට අමුතුම අමුතු විදිහේ අර්ථකථනයක් දෙන විදියට මෙන්න මේ වගේ අලුත්ම චිත්‍රයක් අඳින්නේ කොහොමද කියලා. ඒ තමයි හිස් කොළයකට අලුත්ම අලුත් විදිහේ අර්ථකථනයක් දෙන්න හිතාගෙන දිය සායම් පෙට්ටියකුත් අරගෙන ඉවර වෙලා අපි මෙන්න මේ වගේ වැඩක් කෙරුවා. දැන් බලන්නකො මේ චිත්‍රය දිහා. මේකේ තියෙනව දිය සායම් භාවිතා කරලා මතු කරගන්න පුළුවන් අපූර්ව ගණේ වර්ණ අභ්‍යාස ටිකක්. ඉතින් මේ වගේ දෙයක් නිර්මාණය කරන එක ඔයාටත් කරන්න පුළුවන්. අද අපි ඕගොල්ලොත් එක්ක කතා කරන්න හදන්නේ මෙන්න මේ වගේ නිර්මාණයක් කරන්නේ කොහොමද කියලා. ඉතින් භූමි දර්ශන චිත්‍රවලට ආසා අයට මෙන්න මේ වගේ නිර්මාණයක් කරන්නට අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ගුරු උපදේශක දොන් වීරසිංහ ගුරුතුමා. ඉතින් අපේ මේ ගුරු උපදේශකතුමා ගැන අලුත් පරපුරේ අයත් හොඳින් දන්නවනේ. ඔන්න ඉතින් දැන් සර්ුත් එක්ක එකතු වෙලා අපි මෙන්න මේ වගේ වැඩක් කරන්නයි යන්නේ. දැන් මොකද්ද මේ කරන්නේ? ඔන්න දැන් පැලට් එකට දිය සායන් ටිකක් එහෙම දාගන්න ඕන නේද? ඉතින් බලන්න මෙන්න මේ විදියට පිළිවෙලට අපිට අවශ්‍ය වර්ණ ටික ඉස්සල්ලාම අපේ පැලට් එකට දාගන්න ඕන. එතකොට තමයි අපිට මේ සටන කරන්න හොඳටම ලෙහෙසි වෙන්නේ. අපේ අවියායුධ ටික තමයි ওই වටේ තියෙන්නේ, පින්සල් ඒ වගේව නේද? ඉතින් ඔන්න වතුර ටිකොත් ලෑස්ති කරගෙන ලොකු පින්සලක් අරගෙන බෝමාකී කරු විදියට වර්ණ තවරන්න පටන් ගත්තා. දැන් ඉතින් දම් පාටයි, තැඹිලි පාටයි, කහ පාටයි දාගෙන මේ මොකද්ද කරන්න හදන්නේ කියලා බලමුකෝ. ඔන්න ඉතින් දැන් මේ පාට තුන එකට මිශ්‍ර වෙලා යනකොට ඒකට නිල් පාටත් එක්ක තද වර්ණිකුත් වැටුණා. දැන් මොකද්ද මේ වෙන්නේ? ඔන්න තද දම් පාටකොත් එක්ක චිත්‍රට අලුත්ම අලුත් අර්ථකථනයක් එකතු වුණා. ඉතින් මේ දම්, රතු, කහ වගේ වර්ණ ඔක්කොම එකට මිශ්‍ර වෙන ආකාරය බලන්නකෝ. දැන් ඉතින් වතුරත් එක්ක තමයි ඉතුරු වැඩ ටික කරන්නේ. ඔන්න ඉතින් දැන් දිය සායම් බේරෙනවා පහළට. ඔන්න ඉතින් අපි පහළට බේරෙන ටිකට ඔය වාගේ පොඩි තල්ලුවක් දීලා දෙපැත්තට යන්න උදව්වක් උපකාරයක් කරලා ගමුකෝ. ඉතින් මේ වගේ බේරෙන සමහර තැන්වලින් අමුතුම චමත්කාරයක් එනවා. ඒකෙහිඳ ඒවා ගොඩක් වළක්වන්න යන්නේ නැහැ. මෙන්න මේ වගේ ඒවට නිදහසේ ගලාගෙන යන්න පුළුවන් විදියට පොංචිම පොංචි තල්ලුවක් විතරයි අපි දෙන්නේ. දැන් ඉතින් බලන්නකො මේක ඊසලයක රඳවල තියෙන හින්දා මේ වගේ පහලට බේරෙනවා. එතනදී අපිට දිය සායන් ගති ගුණ එහෙම මෙන්න මේ විදියට මතු කරගන්න පුළුවන් වෙනවා. දැන් ඉතින් වතුර ටික එහෙම දාලා මෙන්න මේ වගේ ඔයාටත් පුළුවන් මේ භූමි දර්ශනේ වැඩ ටික පටන් ගන්න. මොන දැන් අපි රතු දුමුරු පාටකුත් අරගෙන හිමින් හිමින් මතු කරගන්නේ මොකද්ද කියලා බලමු. මුලින් දාපු වර්ණ පදාසයට හානියක් වෙන්න නෙවෙයි මේ හැමදේම කරන්නේ. අපිට හිතුනොතින් තව මේකට පොඩි පොඩි වර්ණ ටිකක් එකතු කරන්න ඕන කියලා බය නැතුව ඉමින් සරේ මෙහෙම වර්ණ එකතු කරගමු. ඔන්න දැන් මේ කොනෙන් ලොකු පින්සලක් අරගෙන අපි ටිකක් අඳුරු නිල් පාටක් උඩට අරගෙන යනවා නේද? දැන් මේ වෙන්නේ මොකද්දයි කියලා අපි ටික ටික බලන් ඉන්නකොට තේරෙනවා ලොකු පින්සලක් තමයි වැඩේට යන්නේ. පින්සල මේ විදිහට ගසලා දාන්නත් පුළුවන්. එතකොට අපිට තීන්ත බිඳු ටිකක් අපේ චිත්‍රෙට ඉහ ගන්නත් පුළුවන්. ඔන්න දැන් ඉතින් චිත්‍රයේ මෙන්න මේ විදිහට අපිට මූලික අදියරේ වැඩ ඉවරයි. දැන් ඉතින් බලන්නකො සුදු පාට, දම් පාට, රතු පාට, කහ පාට, නිල් පාට, තැඹිලි පාට, තද දුමුරු පාට වගේ වර්ණ එකතු වෙලා අමුතුම අමුතු චමත්කාරයක් හැදිලා තියෙනවා. ඔයාගේ චිත්‍රෙත් මේ විදියට ඇවිල්ලා නම් අපි යමු තව පියවරක් ඉස්සරහට. ඔන්න දැන් අපි මේ වෙලාවේ අපි දාගත්තු මේ පසුබිම් වර්ණයත් එක්ක ගැළපිලා යන විදියේ හැඩ සහ තල ටිකක් එකතු කරන්නයි යන්නේ.
දැන් ඔන්න අපි එකතු කරගන්නවා රූපයක්. මේකට නම් ඉතින් ටිකක් තද වර්ණයක් තමයි ගන්නේ. ආන්න දැන් මේක අපි සත්ව රූපයක් හැටියට මතු කරගන්නයි යන්නේ. දැන් බලන්නකො ඒකත් අපි මතු කරගත්තේ පසුබිමට ගැලපෙන විදිහේ බොහොම සරල හැඩවලින්. දැන් ඉතින් තැඹිලි පාට එහෙම ටිකක් දාගෙන අඳුරු දුඹුරු පාටකුත් එක්ක එකතු කරගෙන මෙන්න මේ විදියට තව කෙනෙක් මෙතනට මතු කරගමු නේද? සමහර වෙලාවට මේ වගේ අයට මිනිසුන්ටත් වඩා හොඳට මොළේ තියෙනවා. ඕන්න ඉතින් මිනිහෙකුත් මේ දෙන්නගේ පස්සෙන් එනවනම් ගොඩක් හොඳයි. දැන් අපි දාගත්ත මිනිස්සෙකුත් මෙයාගේ පස්සෙන් එන්නේ. එයාට ඉතින් කෙවිතකුත් දුන්නොත් හොඳේ කියලා හේතුවා. එයා ඉතින් තනියම තියලා බැහැනේ. තව එක්කෙනෙකුත් එකතු කරගත්තොත් මොකද වෙන්නේ? ඔන්න ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ. ඔය වගේ වර්ණ ටිකක් දාලා තව මිනිස්සෙගේ ස්වරූපයක් කොහොම මතු කරගත්තා? බැලූ බැල්මට ඔයාට මේක මිනිස්සෙද්ද සතෙද්ද කියලා හිතාගන්න බැරි වුණාට කමන්නේ. මේ චිත්‍රයට පුංචි අර්ථකථනයක් එකතු වෙන්න තමයි අපි මේ වගේ තල එකතු කරන්නේ. ඉතින් මේවා බලන කට්ටිය මේකට එක එක විදිය අර්ථකථන දෙන්න පුළුවන්. ඒක තමයි ගොඩක්ම හොඳ වෙන්නේ. බැලූ බැල්මට පේන චිත්‍රයක් නිර්මාණය කළාම ඕන කෙනෙකුට කියන්න පුළුවන් මේක ඉන්නේ මෙයා, මේක ඉන්නේ මෙයා, මෙතන මෙන්න මෙහෙම දෙයක් තියෙන්නේ, මෙතන මෙහෙම දෙයක් තියෙන්නේ කියලා. හැබැයි ඉතින් ඔයා නිදහසේ මේ වගේ භූමි දර්ශන චිත්‍රයක් අමුතුම තාලේ විදියේ වැඩක් හැටියට කරනකොට නම් මේවට අර්ථකථන දෙන්න ටිකක් අමාරුයි. සමහර අය ඉතින් මේ වගේ චිත්‍රවලට ඇබ්ස්ට්‍රැක්ට් චිත්‍ර කියලාත් කියන්න පටන් අරන් තියෙනවා. ඇත්තටම කියනවා නම් ඉතින් ඇබ්ස්ට්‍රැක්ට් චිත්‍ර කියන්නේ වෙනමම කලාවක්. ඒක වෙනමම කතා කරන්න ඕන දෙයක්. හැබැයි මේ වගේ චිත්‍ර අඳිනකොටත් අපිට අවශ්‍යක ලක්ෂණ ටිකක් එකට එකතු කරන්නත් පුළුවන් වෙලා තියෙනවා. අපි ඇබ්ස්ට්‍රැක්ට් කියන්නේ මොනවද කියලා ඉස්සරහට කතා කරන්න ඉන්නේ ඔයගොල්ලොත් එක්ක ඉතාම පැහැදිලිව. එතකොට පුළුවන් ඕගොල්ලොන්ට ඔය මහා ඉහලින් කතා කරන ඇබ්ස්ට්‍රැක්ට් ගැන ඉතාම සරලව මොනව හරි දෙයක් ඉගෙන ගන්න. ඔන්න දැන් මෙතනත් මොනව හරි දෙයක් අඳිනව නේද? ඒක ඉතින් ගස්වැල් වෙන්නත් පුළුවන්. ඔයාට හිතෙන දෙයක් මේකට කියන්න පුළුවන්. මට මේක ගහක් වගේ පෙවුනට ඔයාට සමහර වෙලාවට වෙන දෙයක් වගේ පේන්නත් පුළුවන්. ඔන්න ඉතින් මේ විදියට අපේ පින්සල එක එක විදියට හසුරවලා අපිට පුළුවන් අමුතුම විදියේ නිර්මාණයක් ගොඩනගා ගන්න. ඔන්න දැන් අපි මේ පෙරබිමටත් වර්ණයක් දාලා පිහිදාලා ගත්තා. ඔන්න දැන් අපිට ඇවිල්ලා තියෙනව ලස්සනම ලස්සන නිර්මාණයක්. ඇත්තටම කියනවා නම් මේකේ පුදුමාකාර වර්ණ රචනයක් තියෙනවා. ඒ වගේම හොඳ සමබරතාවයකුත් තියෙනවා. දැන් මේකේ වම් පැත්තයි දකුණු පැත්තයි සමබර කරපු විදිය බලන්නකෝ. වම් පැත්තෙන් ඇහැට සිරස් යන දිග පදාස ටිකක් දාලා දකුණු පැත්තෙන් පොන්චියට අඳුරු පදාස ටිකක් දාලා අපේ බැල්ම දෙපැත්තට බැලන්ස් කරගත්තු විදිය බලන්නකෝ නේද? ඔන්න ඉතින් මේ චිත්‍රය අහසක් තියෙන්න පුළුවන්, පොළවක් තියෙන්න පුළුවන්, ජලාශයක් තියෙන්න පුළුවන්, ගහක් පොළක් වැලක් තියෙන්න පුළුවන් කියලා ඕගොල්ලොන්ට ඒක එක විදියට අර්ථකථනය කරන්න පුළුවන්.
ඉතින් මෙන්න මෙහෙම භූමි දර්ශන අඳින්න ඕගොල්ලෝ ආසනම් ඕගොල්ලොන්ට මේ වගේ පරේෂණාත්මකව දියසායන් හසුරවන විදියත් අපි ටික 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 එකතු කරන්න සූදානමින් ඉන්නේ. ඉතින් අපි ඉඩ තියෙන හැම වෙලාවටම ඔයාට අලුත්ම අලුත් අත්දැකීමක් අරන් එනවනේ. ඒක නිසා ඔයා අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගත්තොත් හොඳයි. ඉතින් එතනම තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. ඔයා කැමති හැම වීඩියෝ එකකටම ලයික් එකක් දාන්න. ඊට පස්සේ ඔයා කමෙන්ට්ස් එකකුත් ලියලා තියන්නකෝ. මේ දේවල් ඔක්කොම කරයින් පස්සේ ඔයාට අපේ වීඩියෝ එකක් කවදාවත් මගහැරෙන්නේ නෑ. YouTube කම්පැනියෙන් ඉක්මනටම බලනවා කවුද ලයික් කරලා තියෙන්නේ, කවුද කමෙන්ට්ස් කරලා තියෙන්නේ, කවුද සබ්ස්ක්‍රයිබර්ලා ඉන්නේ. ඒගොල්ලන්ට තමයි මේ වීඩියෝ එක ඉක්මනටම යවන්න ඕන කියලා තීරණය කරලා. ඒකේ තියෙන ඔටෝමැටිකලි සිස්ටම් එක මේ වීඩියෝ දාපු ගමන් ඔයාගේ ගෙදරට අරන් එනවා. ඉතින් ඔයාට තමයි ඉස්සල්ලා මේක බලන්න පුළුවන් වෙන්නේ. හොඳයි, ඉතින් ඔයා ලස්සනට චිත්‍ර අඳිනකොට අපිට ගොඩක් සතුටුයි. ඔයාලා දැන් ඉතින් කොච්චර හොඳට චිත්‍ර අඳිනවද නේද? ඔන්න අද ඉතින් අපේ වැඩ කටයුතු ඉවරෙහින්දා අපි මේ පාඩමෙන් සමුගන්න හදන්නේ. ඔයාලට අලුත්ම අලුත් පාඩමක් අරන් ඉක්මනටම එනවා. එහෙනම් අපි ඔගොල්ලොන්ට ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.